ඉතිරි කිරීම හොඳ ගුරුද්දක්කිව් වට ඔයා ඉතිරි කරන කෙනෙක්ද? කමක් නෑ, අපි අද ඉදන් ඉතිරි කරන්න පොඩි උත්සාහයක් ගමු. ඉතින් මන් දන්න කියන ස්ටෙප්ස්ටික් ඔයා ෆලෝ කරොත් ඔයාට අනිවාර්යෙන් ඉතිරි කරන්න හොඳ මොටිවේෂන් එකක් ගන්න පුළුවන් වෙයි. පොඩි ගානකින් පටන් ගන්න. ඔයා ඉතිරි කිරීමට ආධුනිකයෙක් නම් මුලින්ම පොඩි ගානකින් පටන් ගන්න. මොකද ඔයා පොඩි ගානක් හරි ඉතුරු කරන්න ගන්නවා කියන්නේ මේකෙන් නාව පොඩ පොඩ ඉතුරු කරවන්න පුරුදු කරවන නිසයි. ඇත්තටම මේක මානසික ව්‍යායාමයක්. ඔයාගේ බජට් එක ඇනලයිස් කරගන්න. ඔයාගේ ආදායම කීයද? වියදම කීයද? ඒ වගේම ඔයාගේ අත්‍යවශ්‍ය වියදම් මොනවද? අනවශ්‍ය වියදම් මොනවද? මේ විදිහට ඔයාගේ බජට් එක ඇනලයිස් කරලා බලන්න. එතකොට ඔයාටම තේරෙයි ඔයාගේ අතේ නිතරම මුදල් කොච්චර නාස් වෙනවද වගේම ඔයා කිත්‍රි කරා නම් කොච්චර වටිනවද කියලා. ඔයාගේ අනාගතයට මුල් තැන දෙන්න. අද විතරක් නෙමෙයි අපිට හෙටත් තියෙනවා. මේ කතාව ඔයාලත් අහලා ඇති. අපි අද ගැන විතරක් හිතලා තීරණ ගත්තොත් හෙට දවස ගොඩක් අමාරු වෙන්න පුළුවන්. මූලිමය වශයෙන් සෙකියුර් ලයිෆ් එකක් ගත කරන්න ඕනේ නම් හෙට දවස වෙනුවෙන් අද ඉතිරි කරන්න. ඔටෝමේටඩ් සේවිංස්. ඔයා ගොඩක් බිසී කෙනෙක් නම්, බජට් එකක් හදාගන්න තරම්වත් වෙලාවක් නැත්නම්, ඔයාට ඉතුරු කරන එක තනියම කරගන්න අමාරු නම්, අන්න එහෙම කෙනෙක්ට හොඳම විසඳුම තමයි ඔටෝමේටඩ් සේවිංස් account එකක් හදාගන්න එක. මේකෙන් වෙන්නේ ඔයා බැංක එකත් එක්ක එකගුණ මුදල් ප්‍රමාණය සෑම මාසක් අවසානයකදීම ඔයාගේම account එකට ඔටෝමැටිකලි transfer වෙන එක. ඉතින් ඔයාට මහන්සි වෙන දෙයක් නැහැ. ඔයාගේ සල්ලි ඔයා වෙනුවෙන් බැංකුව ඉතිරි කරනවා. ඉතුරුම් සලස්ම. ඉතිරි කරන එක පවා හරි සලස්මකට කරොත් අපිට පුළුවන් අපේ ටාගට්ස් වලට ලේසියෙන් යන්න. ඔයාගේ ටාගට් එක වාහනයක්, නිවසක්, විදේශගත වීමක්, මේ කුමන හෝ එකක් වේවා. ඔයාට ඒක මූලමය වශයෙන් දරන්න අමාරුයි නම් ඉතිරුම් සලස්මක් වඩ ගොඩක් වැදගත් වෙයි. පෑන් ඒෂියා ටාගට් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් කියන්නේ අන්න ඒ වගේ ඔයාගේ ටාගට් එකට යන ඉතුරු කරන විදිය ගැන කියලා දෙන හොඳම ඔප්ෂන් එකක්. ඉතින් බලන්න ඉතුරු කිරීම අනාගතයට කොච්චර හොඳ ආයෝජනයක්ද කියලා. ඔයාලත් මේ සිම්පල් ස්ටෙප්ස් ටික ෆලෝ කරලා ලොකු ඉතිරියකට පළමු පියවර තියන්න. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න.